වේදාගම මෛත්‍රිය ස්වාමින් වහන්සේගේ ලෝ වැඩසගරාවෙන් අත් වැඩ පර වැඩ සමව සිතන්නේ මෙත් සිත සවුසත් කෙරෙහි කරන්නේ එත් බැරි නන්තොප සසර ගෙවන්නේ සෙත් පුර සැප කෙලෙ සකද ලබන්නේ සෙත් පුර සැප කෙලෙ සකද ලබන්නේ කියලයි ලෝ වැඩ සංගරාවෙන් අහන්නේ මෙතන මුල්ම පදේ කියනවා මේ අත්වැඩ පරවැඩ සමෝසිතන්න මේ අත්වැඩ කියන්නේ තමා පිළිබඳ 150කුත් පරවැඩ කියන්නේ අනුන් පිළිබඳ 150කුත් අපිට කළ යුතුව තිබෙනවා ඒකයි මේ මතක් කරලා දෙන්නේ සමහරු ආත්මార్థකාමී ලෙස තමන් පිළිබඳ තමාගේ දුව දරුවා තමා විතරයි මම විතරයි සියල්ලටම තවත් කෙනෙකුට කිසිම ප්‍රයෝජනයක් නැහැ ඉතින් එහෙම ජීවත් වෙන අයට මං හිතන්නේ ජීවිතයේ සුන්දරත්වයක් දකින්න වෙන්නේ නැහැ ජීවිතේ සතුටක් නැහැ විවිධ ප්‍රශ්න රාශියක් මැදිවිලා ගෙවන ජීවිතයක් වෙනවා තනියම ගත කරන ජීවිතේ ආත්මార్థකාමී පරార్థකාමී වුණහම මේ මම කියන පුද්ගලයා Tamanta taman අමතක වෙනවා. ඒකයි මෙතන වැදගත්කම. දැන් සමාජ සේවයකට අනුන්ට සේවයක් කරන්න ගියාම මම කියන එකේන අමතක වෙනවා. අපිට වැඩිපුර ප්‍රමාණයක් අනුන් වෙනුවෙන් සේවයක් කරන්න පුළුවන් නම් මං හිතන්නේ මේ ලෝකේ වැඩිපුරම සතුටින් ඉන්න පුද්ගලයා එයා. මොකද මම මගේ ප්‍රශ්න, මගේ ලෙඩ දුක්, මගේ ආතතිය, මගේ ප්‍රෙෂර් එක, මගේ ලෙඩ, මගේ සේරම මගේ. මේ මගේකම අමතක වුණාම මේ සියලුම ලෙඩ දුක් ඒවමම සියලුම අමතක වෙලා යබවම සතුටින් අනුන් වෙනුවෙන් ඒ කාලේ වැය කරනවා. ඉතින් අපි මේ සම්පූර්ණම ජීවිතේ ඒ වෙනුවෙන් වැය කරන්න බැරි නම් අඩුම තරමේ අත්වැඩ පරවැඩ සමෝසිතන්න. ඒ කියන්නේ 150ක්වත් අනිත්‍යගෙනත් හිතන්න කියන බලන්න කොච්චර සුන්දර පදපේලියක්ද කියලා. මෙත්සිත සවුසත් කෙරෙහි කරන්නේ. එතකොට මේ අනිත් අයට මෛත්‍රී කිරීම මොන තරම් උතුම් ගුණාංගයක්ද බලන්න මේ ලෝකේ සතුටක් විඳින්න ඕන නම් මේ ලෝකේ නිවි සැනසී ජීවත් වෙන්න ඕන නම් මේ ලෝකේ සමාධිගතව නිවන් සුවයට ළඟා වීලා නිවන් සුවය අත්විඳමින් ජීවත් වෙන්න ඕන නම් කරන්න තියෙන එකම දෙයක් තමයි මේ දෙවෙනි පදේ කියන්නේ මෙත්සිත සවුසත් කෙරෙහි සියලු සත්වයන් කෙරෙහි මෙත්සිත පරන්න ඕන මේක තමයි බුද්ධ වචනේ මේ ටික කෙරෙනවා නම් අපි මොනවද හොයන්නේ තවත්? එත් බැරි නම් තුප සසර ගවන්නේ. මේ ටිකවත් කරගන්න බැරි නම් මේ සසර. සසර කියන්නේ මේ සිතුවිලි ඇති වෙනවා නැති වෙනවා. උපදිනවා මැරෙනවා. මේ දැන් උපදිනවා මැරෙනවා උපදිනවා මැරෙනවා මේ සිතුවිලි කන්දරාවේ මොන සිතුවිලිද ඔබට උපදින්නේ? මොන සිතුවිලිද ඔබත් එක්ක මැරෙන්නේ? ඒ නිසා ඔබේ සිතුවිලි මෛත්‍රී සහගත නම් ඔබට පුළුවන් සෙත් පුර සැප. මේ නිවන් සැප. විඳින්ද මොකද්ද දැන් කරන්න ඕන මම හිතන්නේ ලෝවැඩ සංග්‍රහයේ මේ ගාථාව මැති අපිට හැදෙනවන මුළු බුද්ධ ධර්මයේ 84000 ධර්මස්කන්ධයේ මේ තුල තියෙනවා ඉතින් බලන්න මේ ගාථාව සෙත්පුර සැප කෙලෙසකද ලබන්නේ සෙත්පුර සැප කියන්නේ නිවන් සැප නිවීම නිවීමේ සැප නැමෙන සංසර්ග රාජ සැප මේ සියලුම සැප කොහොමද විඳින්නේ ඔබතුල මෛත්‍රියක් නැත්තම් ඔබ අනුන්ට 150ක්වත් ඔබේ ජීවිතේ කැප කරන්නේ නැත්තම් ඔබ කොහොමද සතුටක් වෙන්නේ කොහොමද ඔබ නිවිසනසෙන්නේ කොහොමද ඔබ සමාධිගත වෙන්නේ ඒ නිසා පළමුවෙන්ම ඔබ ඔබගේ වැඩ රාජකාරී කරගන්න ගමන් අනුන් කෙරෙහි ටිකක් 150ක් යොදවන්න ඒ එකම සියලු සතුන්ට මෛත්‍රී කරන්න මෛත්‍රී කරන්න මේක භාවනා කරන්න නෙමෙයි කියන්නේ ක්‍රියාවෙන් පෙන්වන්න ඕන මෛත්‍රිය අන්න එතකොට තමයි ඔබට නිවීම කියන්නේ මේ සුවය අත්විඳින්න පුළුවන්